දැන් ඊගාවට ජනාධිපතිවරණයට දැන් බොහොම කල්ලංගු වෙගෙන එනවා. දැන් කොහොමද ඔබතුමා තුමියලගේ අපේක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහද නැත්නම් වෙන කෙනෙක්? ඔව් මම හිතන්නේ මම දකින්නෙත් මම සහයෝගය දෙන්නෙත් ඊළඟටත් මේ රට ගොඩ දාන්න පුළුවන් නායකයෙකුට. එතකොට අදටත් අපි දැක්ක මේ පහුගිය ආර්ථික විහසනයත් එක්ක මේ රට අද මේ තත්ත්වයට අරගෙන තින්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් මම හිතනවා එතුමා තව තාරක් මේ රටේ ජනතාවගේ කැමැත්තෙන්, ඒ කියන්නේ දැන් කතා කරනවානේ හොරපාරෙන් ආවා පස්ස දොරෙන් ආවා, හැබැයි එහෙම ආවේ නැහැ. අපි ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් අපි 130 ගානක ඡන්දයක් ලබාගෙන පත් වෙච්ච ජනාධිපතිතුමා. ඉතින් ඇත්තටම සතුටු වෙනවා එතුමාට ඒ ඡන්දය දීපු එක ගැන මම. මොකද අද මේ රට මේ තත්ත්වේ තියෙන්නේ පෝලිං නැති, මේ සියලුම දේවල් නැති කරලා අද රටේ ආර්ථික තත්ත්වය උද්ධමනය වුණත් සෑහෙන තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා මේක පාලනය කරලා. ඉතින් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් මේ රටේ ජනාධිපති විය යුතුයි. මේ රට නැවත ගොඩ එන්න නම් මේ රට ආපු හිටපු තැනකට හරි නැවත ගේන්න මොකක් හරි සංවර්ධනයක් දකින්න නම් මං හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නැවතත් ජනාධිපති විය යුත්තේ. දැන් අපි දකිනවනේ මේ දවස්වල හොඳ ආර්ථික විශේෂඥයෝ දෙන්නේ ටීවී එකෙන් සංවාද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ලොකු සංවාදයකට මේ රට ගොඩනගන්න පුළුවන් ආර්ථිකයනේ ඒගොල්ලෝ පෙන්වන්න හදන්නේ. ඔය ආර්ථික විශේෂඥයෝ දෙන්නගේ බිරිඳවරු දෙන්නගෙන් ගිහිල්ලා අහන්න පුළුවන් දේ මම දන්නේ නැහැ. ගෙදර ආර්ථිකේවත් කරගන්න පුළුවන්ද කියලා දෙන්නට. මොකද මම හිතන්නේ මේ දෙන්නට තමන්ගේ ගෙදරවත් ආර්ථිකය හදාගන්න පුළුවන් කියලා. මේ රටේ ආර්ථිකය හදන එක කෙසේ වෙතත්. ඉතින් ඔය ඔක්කොම බොරු කතා කියනවා. හැබැයි මිනිස්සු මතක තියාගන්න මේ රටේ ජනතාව වැඩ කරපු දකින දේ ඔයගලන්ට දැකපු නැති දේ ගැන හිතන්න බෑ. දැන් අපි කවුරුවත් දැකලා නැහැනේ ඔය කතා කරන ආර්ථික විශේෂඥයන්ගේ වැඩ. හැබැයි අපි පහුගිය කාලේ ඉඳන් දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩ ඉන්න කාලේ. ඉතින් ඒකින්ද මම කියන්නේ ඕන තරම් කෙනෙක්ට කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික වෙන්න ඕන. දැන් එක සැරයක් ජනාධිපතිවරණයටත් අපි දැක්කනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මමත් එතුමාට ඒකට සහයෝගය දුන්නා. හැබැයි එතුමාගේ කතා කරපු මෝඩ කතාවලටත් එගෙන්ස්ට් එකට හිටියා. මොකද 20,000 ගානේ පවුලකට දීගෙන යනවා කිව්වා මේ හැම මාසෙම. ඒක කරන්න පුළුවන් වැඩක්ද මේ රටේ? අච්චු ගහලාද, ගෙදරින් ගෙනාලාද? දෙන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඉතින් ප්‍රායෝගිකව මේ සත්‍ය කතා කරලා මේ රට තියෙන ප්‍රශ්නය අපි දැනටත් ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා බිලියන 2ක් අපේ ණය ගෙවලා තියෙනවා. මේ වෙනකොට ඩොලර් බිලියන 2ක ණය ගෙවලා තියෙනවා අපි. ඉතින් මේ ණයත් ගෙවාගෙන යන්න පුළුවන් ක්‍රමයක් අපි දැනගන්න ඕන, හදාගන්න. මතක තියාගන්න ලංකාව ණයයි ඩොලර් බිලියන 91ක් අපේ ණය තියෙනවා. ඉතින් අපි මේ ණය ගෙවන්න ඕන. කවදා ගෙවන්නද? අපි බිලියන 3 ගානේ ණය ගෙවනවා නම් අවුරුද්දට තව අවුරුදු කීයක් ගෙවන්නද බිලියන 91ක්? ඒ අතරතුර තව ණය ගෙනෙන්නේ නැද්ද? ණය නැති රටක් වෙන්න ඕන ලංකාව. මේ ණය ගෙවල ඉවරයක් වෙන්න ඕන අපි. නෑ මම නියෝජනය කරන දේශපාලන පක්ෂය කියන්නේ මම තවමත් SJB කියන්නේ සමගි ජන බලවේගෙන් පාර්ලිමේන්තු ඒ නැෂනල් ලිස්ට් එකෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. එතකොට මම ආවේ සමගි ජන බලවේගෙන්. ඒක ඇත්තම කියන්නේ මම නැවත නැවත කියන්න ඕනේ ඒක මගේ පක්ෂය. මම හිටපු මහලේකම් මේ පක්ෂේ. එතකොට ඒක අපේ ජාතික පෙරමුණ. ඉතින් මම නියෝජනය කරලා මේ පාර්ලිමේන්තුවට ආවේ සමගි ජන බලවේගෙන්. හැබැයි ඒගොල්ලන්ගේ ඒ පක්ෂ නායකයාගෙත් ඒක ඇතුළත තියෙන ප්‍රශ්නයි, ඒ තියෙන ඒකාධිපතිකමයි, ඒ තියෙන මේ ඔල මොට්ටල අදහසුත් එක්ක මට ඒ ගමන යන්න බෑ ඒගොල්ලොත් එක්ක. ඉතින් මම හිතාගත්තා මේ අනිත් එක මම එදා ඒ විධායක ජනාධිපති ධූරයට ඒක තියෙන්න ඕන ලංකාවේ කවදාවත් නැති කරන්න හොඳ දැන් තියක් මේ රට තත්ත්වයන්ව මම සහයෝගය දීලා ආණ්ඩුවට ගියා. ඉතින් මම දැන් නියෝජනය කරන්නේ මේ රජය. මේ විදිහේ ජනාධිපති වර්ණය තව මාස කීපකින් එනවා. එතනින් පස්සේ මහමැතිවරණයක් එයි කියලා හිතනවා. එතකොට ඔබතුමිය හිට ගන්න ඕන කොතනද කියලා ගන්න ඔබතුමිය තීරණය කරන්න ඕන. දැන්ට තීරණය කළා තියෙනවා. මම හිටගන්නේ මේ රටේ ජනතාවට සහනය දෙන තැනට. මට පක්ෂයක් කියලා දෙයක් මම තෝරගන්නේ නැහැ එදාට. මම හිටගන්නේ මේ රටේ මහජනතාවට සහනයක් දෙන්න පුළුවන්, මේ රට සංවර්ධනය කරන්න පුළුවන්, මේ රට ගොඩ දාන්න පුළුවන් කවුරු හරි නායකයෙක් ඉන්නවද අන්නේ නායකයාගේ පක්ෂේ තමයි මම. ඒ කියන්නේ ජාපේ. ඒ එජාපේ වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එජාපේ නම් එතුමා මේ රට ගොඩ දාන්න පුළුවන්කම තියෙනවා කියලා මට පේනවනම් මම දැනට දැකලා තියෙන දේවල් අනුව ඔව් මම එතන හිට ගන්නවා. සමගියෙන් ආරාධනාවක් ආවොත් මම හිතන්නේ මම සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙයි කියලා. ආරාධනාවක් ආවොත් පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ නැහැ. එතකොට ජාතික ජන බලවේගෙ නැහැ. මම දකින්නේ මම දකින්නේ ඒගොල්ලන්ගේ මේ රටේ අනාගතය ඒගොල්ලොත් එක්ක දකින්නේ නැහැ මම. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. ටෙස්ට් කරලා බලලා රට විනාශ වුණොත් මොකද වෙන්නේ? ටෙස්ට් කරන්න පුළුවන්. ටෙස්ට් කරන්න පුළුවන් තත්ත්වයකද අද රට තියෙන්නේ?
අපිට ඒක කරන්න බෑ. මේක රට මේකට රිස්ක් එකක් ගන්න බෑ නැවත මේ රටට. මේ රට නැවත බංකොලොත් වුණොත් මේ රට ගොඩ දාන බොරු. ආයිත් එන්නේ නෑ IMF එකෙන් අපිව ගොඩ දාන්න. දැන් මේ ජාතික ජනබලවේ ගැදවිල තියෙන රැල්ලත් එක්ක පහසු වෙයිද ඔබතුමියලට ওই විදියට? නෑ, ඉතින් ওই වගේ රැලි අපි දැකලා තියෙනවනේ පහුගිය කාලේ මොන තරම් රැලි ආවද. එක සැරයක් ඒජාපිට මාර රැල්ලක් ආවනේ අන්තිමට එක එක ආසනයක්වත් නැතුව අන්තිමට ගෙදර යන්න වුණා. අන්තිමට රැල්ලත් නෑ මුකුත් නෑ. ඉතින් ඒ වගේ රැලි එනවා. ඒ රැලි ඉතින් එද යනවා. අපි බලමු ලං වෙනකොට රැල්ල කොහෙටද යන්නේ කියලා. අපි තාම ස්ටේජ් නැගේ නෑනේ. කොහොම යන්? දැන් ඔබතුමිය සඳහන් කරා මේ වසරේ 125ක් සංචාරකයෝ ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ මොන මොන රටවල් වල සංචාරකයෝ දැන් විශේෂයෙන්ම බොහෝ අය කියන දේක් තමයි සංචාරකයෝ ආවට වැඩක් නැහැ සල්ලි වියදම් කරන්නේ නැත්තම් කියලා. ඔව්. හැබැයි ඉතින් දැනට අපිට ඩොලර් මිලියන 900ක් ඉට්ටු වෙන්න මේ ආපු සංචාරකයන්ගෙන් අපි ආදායමක් ලැබලා තියෙනවා මේ වෙනකොට. ඩොලර් මිලියන 900කට කිට්ටු වෙන්න. එතකොට අපි බලාපොරොත්තු වෙන ටාගට් එකට අපිට යන්න පුළුවන් කියන අපිට මේ පේනවා දැන් ඒකේ. ඒ වගේම ඔබතුමිය පසුගිය කාලයේ පුරාවට මේ සංචාරක ශාස්ත්‍රය ප්‍රවර්ධනය කරන්න ගෙනාපු ව්‍යාපෘති අතරමඟ එන හිටියා වගේ ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා නේද? නෑ, සමහරක් ව්‍යාපෘති සමහර නිලධාරීන් හින්දා එන හිටියා. මොකද මේ රටේ තියෙන ප්‍රශ්නය තමයි ආයෝජකේ රටට ආවම ඒ ආයෝජකයා දිහා බලන්නේ මෙන්න හොරෙක් ඇවිල්ලා මගේ රට අරගෙන යනවා, මේකෙන් කෑල්ල කඩාගෙන යනවා. මේගොල්ලන් හිතන්නේ මේ ආයෝජනයකට මේ එන්නේ කියලා. මේ රට අරන් යන්න බෑ කාටවත්. මේකේ ඉඩමක් දුන්නා කියලා මිනිස්සුෙකුට ඒගොල්ලන්ට ඉඩමක් බද්ද දුන්නා කියලා බදු අරගත්ත ඉඩම කරේ තියාගෙන අරන් යන්න බෑ ඒගොල්ලන්ගේ රටට. මේක තේරුම් ගන්න ඕන. ආයෝජනය කියන්නේ එකක්, විකුණනවා කියන්නේ තව එකක්. එතකොට ගොඩක් නිලධාරීන්ගේ ක්‍රියාකලාප හින්දා මේ මියයි ව්‍යාපෘති මග හැන හිටියා. අනිත් එක තමයි රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක පහුගිය කාලේ අපි දැක්කා මිනිසුන්ගේ වැඩේ පාරට බහිනවා. හැමදාම ස්ට්‍රයික්, හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කරගන්නවා මේ වෘත්තීය සමිති සමහරක් අය. ඉතින් ඒක හින්දා රටේ මේ මේක දිහා බලන් ඉන්න මිනිස්සු හිතනවා තාමත් රට ස්ටේබල් නෑ කියලා. මේක තාම දේශපාලනීව ස්ටේබල් නැති රටක් කියලා ගොඩක් අය ඒක හින්දා පොඩ්ඩක් නැවතුණා. හැබැයි ඒ ආයෝජකයෝ නැවතත් රටට අනිවාර්යෙන්ම අපි ගෙන්නනවා. බොහොම ස්තුතියි.